අද මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට කලින් දවසේ කරපු වාටි මෝස්තරේ පාට කරලා පෙන්වන්න තමයි හදන්නේ. ඔයාලට මතක ඇති හරිම ලේසියට ඉක්මනින් අපි ඒකකයක් හදාගත්තා. ඒ ඒකකේ පිටපත් කරලා මෙන්න මේ මෝස්තරේ තමයි අපි ඇඳගත්තේ. ඉතින් ඔයාලත් උත්සාහ කරලා බලන්න ඇති කියලා මට හිතෙනවා. ඉතින් මේ වාටි මෝස්තරේ අපි දැන් පාට කරන්නේ කොහොමද කියලා බලමු. Camel Artist watercolor set එකේ පාට ටිකක් තමයි මම අදත් පාවිච්චි කරන්න හදන්නේ. ඉතින් මෙන්න මේ විදිහට පාට කීපයක් මම තෝරගන්නවා මෝස්තරේ පාට කරන්න හිතෙන. මේ තියෙන yellowක කියන පාට ඒකත් හරි ලස්සන පාටක්. මේක තැඹිලි පාටක්. තව අපි තෝරගමු රතු පාටත් ගන්න ඕන. මෙන්න මේ කොළ පාට හේගුත් මම තෝරගත්තා. ඊට පස්සේ රතු පාටත් ගමුකෝ අපි. මේක ක්‍රිම්සන් ලේක් එක. ඒක ගත්තාම ගොඩක් ලස්සනට පාට එනවා. ඉතින් තව මේ වගේ පාවිච්චි කරපු නැතිම පාටත් මංගාව ගොඩක් තියෙනවා. ඉතින් මම මේකත් අරන් බලන මොන වගේ පාටක්ද කියලා හැදෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මම කරන්නේ මූලික වර්ණ තුන අරගෙන පාට අලුතෙන් අලුතෙන් හදාගන්න එක. ඉතින් වෝටර් කලර් සෙට් එකක් ගන්න අවශ්‍ය නැහැ. ඔයාලට තනි තනි වෝටර් කලර්ස් ගන්න තියෙනවනේ. ඒ කියන්නේ එක ටියුබ් එකක් ගන්න තියෙන පාට තියෙනවා. ඉතින් මේ වගේ ටියුබ් කිහිපයක් ඔයාලා අරගත්තා නම් ඔයාලට ගොඩක් ලේසියි. එතකොට ගොඩක් වියදම් කරන්න ඕනෙත් නැහැ. කාලයක් ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. මොකද අපි වෝටර් කලර් සෙට් එකක්ම ගත්තාම ඒකේ තියෙන හැම පාටක්ම අපිට ඕනේ නැති වෙන්න පුළුවන්. මොකද ඒ තියෙන පාටක් අපිට තවත් පාට දෙකක් මිශ්‍ර කරලා හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මම අරගත්ත පාට වලින් yellow එක එකයි තැඹිලි පාටයි crimson lake එකයි මේ විදිහට ගත්තා. ඉතින් ඔයාලා දකින්න ඇති මම ඇපල් පින්සලකුයි කැම්ලින් එකේ පින්සලකුයි තමයි අරගත්තේ. මෙතනදි මම පින්සල් දෙකයි පාවිච්චි කරන්නේ. ඉතින් එකක් පාවිච්චි කරන්නේ ඉරි අඳින්න විතරයි. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් කැමති පාටක් අරගන්න. මම මෙතෙන්දි තෝරගත්තේ රතු පාට. ඉතින් මම රතු පාට ඒ විදිහටම අරගන්නවා. හැබැයි මම තැඹිලි පාටත් එක්ක ඒක මිශ්‍ර කරනවා. මොකද තනි පාටම ගෑවොත් ඒක ටිකක් අර අමු පාටක් වගේ හැදෙන නිසා ඒ නිසා තමයි මම මේ විදිහට පාට දෙකක් මිශ්‍ර කරන්නේ. එහෙම නැත්නම් ඔයාලට පාට දෙක මුලින්ම මිශ්‍ර කරලා ඉවරලත් පාට කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම තැඹිලි පාටෙන් ආපහු සැරයක් පාට කර ගන්නවා. මේක දැන් වෝටර් කලර්ස් වලින් අපි පාට කරනකොට වාසිම දෙයක් තමයි දැන් අපි කලින් පාටක් දැම්මොත් ඒක වේලුනාට පස්සේ ආපහු වතුරත් එක්ක තව පාටක් දැම්මත් ඒ පාටත් එක්ක මිශ්‍ර කරගන්න පුළුවන්. මොකද අර කලින් පාට කරපු පාට වතුරට ආපහු දිය වෙලා එන නිසා. හැබැයි ඒක ඔයාලට අවාසියක් වෙන්නත් පුළුවන්. මොකද වතුර බින්දුවක් හරි වැටුණොත් චිත්‍ර පාට කරලා ඉවරුනාට පස්සේ එතන ඒ පාට ටික යන්න බලනවා. ඒ නිසා ඒක පොඩි අවාසියක් වෙන්නත් පුළුවන්. හරි. මෙන්න මේ විදිහට මම ඒ ටික තැඹිලි පාටින් පාට කරලා ඉවර වෙලා අර මම yellowක කියලා පාටක් තෝරගත්තනේ ඒක ඉතුරු ටිකට මම මේ විදිහට පාට කරගන්නවා. ඔන්න ඉතින් ඒ පාට ඉතුරු වෙච්ච ටික මම ඒකේ මැද කොටසටත් එකතු කර ගන්නවා. දැන් ඊළඟ තීරුව මම අතාරිනවා. මොකද එකම ළඟ පාට එකම පාට ටික දැම්මොත් ඒක ටිකක් අර ගැලපෙන්නේ නැහනේ. ඒ නිසා මම ඒ පාට ටික මෙන්න මේ මැදට තෝර ගන්නවා. ඉතින් ඔයාලත් පාට කරනකොට හැමතිස්සෙම දැන් එක තැනකට ගන්න පාටක් චිත්‍රේ තවත් තැනකට යොදන්න. මොකද එතකොට අර සම කියන්නේ වර්ණ එක තැනක තනි වෙලා වගේ නැතුව සමානව පැතිරිලා තිනකොට ඔයාලගේ මෝස්තරයට ඒක ලස්සනක් ගේන දෙනවා. ඒ නිසා ඒ වගේ හිතලා ඔයාලට පුළුවන් පාට කරන්න. ඔන්න මම දැන් කොළ පාටින් තමයි පාට කරන්න හදන්නේ. ඉතින් මෙන්න මේ විදිහට කොළ පාට එක තනි වර්ණයක් විදිහට පාට කරන්නත් පුළුවන්. මම ඔයාලට ක්‍රම දෙකක් කියලා දෙන්නම්. මේක තමයි පළවෙනි ක්‍රමය. ඔයාලට පුළුවන් මේ විදිහට එක පැත්තකට දැන් තද කොළ පාට නම් තද කොළ පාට, එහෙම නැත්නම් රතු පාට නම් රතු පාට, ඒ වගේ එක පාටක් මේ විදිහට එක පැත්තකට යොදා ගන්නවා. ඊට පස්සේ අපි ඒකට තව පාටක් මිශ්‍ර කරලා
හදාගන්නවා. ඒ කියන්නේ අපි කොලේ උඩ තමයි මේ පාටක මිශ්‍ර කරන්නේ. අපි ඔය මලක් වගේ පාට කරේ කලින්. ඒ විදිහම තමයි. ඒක තමයි පළවෙනි ක්‍රමය. ඊට පස්සේ ඔයාලට පුළුවන් එහෙම නැත්තම් පාට දීසි පාට දෙකක් කලවම් කරලා එතන පාට හදලා ඊට පස්සේ ඔයාලට තනි පාටක් විදිහට මෝස්තරේ ඉතුරු කොටස් වලට පාට යොදන්න පුළුවන්. ඉතින් මේ ක්‍රම දෙකෙන් ඔයාලට ලේසි එකක් තෝරගන්න ක්‍රම දෙකටම ඔයාලට ලස්සනට පාට කරන්න පුළුවන්. මං හිතනවා මේක පැහැදිලි වෙන්න ඇති කියලා. මම දැන් අර කොළ yellow color එකට කොළ පාට චුට්ටක් මේ වගේ මිශ්‍ර කරලා තමයි මෙතෙන්ට ගත්තේ. එතකොට පොඩි ලා කොළ පාටක් වගේ තමයි හැදෙන්නේ. මෙන්න මේ විදිහට. මේක සමහර වෙලාවට ඔයාලට අමාරුයි කියලා හිතෙන්න පුළුවන්. මොකද කොලේ උඩ පාට මිශ්‍ර කරනකොට ටිකක් වෙලාත් යනවා වැඩි වගේ. ක්‍රම අනිත් ක්‍රමයට පාට කරත් ලස්සනට මෝස්තරේ පාට කරගන්න පුළුවන්. ඔයාලට මං මේ කොටස ඇරෙන්න ඉතුරු ටික ඔක්කොම පාට කරන්න කියලා දෙන්නේ මේ විදිහට. එතකොට ඔයාලා තීරණය කරන්න කොයි විදිහටද ඔයාලට විභාගයකට හරි පන්ති චිත්‍රයක් අඳිනවා නම් හරි කොහොමද ගොඩක් ලේසි කියලා. ඒ ලේසි විදිහ තෝරගෙන ඒකට විතරක් ඔයාලා පුරුදු වෙන. ඒ කියන්නේ ඔයාලා සාමාන්‍ය විභාගයට නැතුව නිකන් අඳිනවා නම් ඔයාලට හැම ක්‍රමයකටම පාට කරලා අත්හදා බැලීමක් කරන්න පුළුවන් නේද? ඒ නිසා ඒ විදිහටත් උත්සාහ කරලා බලන්න. ඔන්න මම දැන් රතු පාටයි තැඹිලි පාටයි මිශ්‍ර කරගෙන ඊට පස්සේ ඒකට yellow ටිකකුත් මිශ්‍ර කරලා අලුත් පාටක් හදා ගන්නවා. ඉතින් මම දැන් මේක මෙන්න මේ වගේ අර තැඹිලි පාට මලට චුට්ටක් එහායින් ලියවැලේ කොටසකට තමයි යොදා ගන්නෙ. ඉතින් මේක ඔයාලට පේනවා ඇති මම තනි පාටක් විදිහටම යොදා ගන්නවා. කලින් අපි කොලේ උඩ මිශ්‍ර කරානේ. හැබැයි මම දැන් කරේ පීරිසියෙ මිශ්‍ර කරලා තමයි මෙතෙන්ට අරගත්තේ. ඒකත් ඔයාලා ගැලපෙන තැන් තෝරලා තමයි පාට කරන්න ඕනි සමබර වෙන විදිහට. නැත්තම් මේ පාට ඔක්කොම එක ළඟම යදුවත් ඒත් කැතයි. ඒ නිසා ඔයාලට හිතන්න අවස්ථාවක් තියෙනවා මේක කොහොමද මම පාට කරන්න කියලා. බලන්නකො මං මේ තැඹිලි පාටම තවත් තැන් කිහිපයකට යොදා ගන්නවා. එතකොට තමයි චිත්‍රය සමබර වෙලා පාට කරගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් එක කොටසකට විතරක් අවධානය වැඩිපුර යනවානේ. ඔන්න දැන් මම ආයෙමත් තවත් මේ වෙන කොළ පාට එකක් හදාගත්තා. මේකටත් මම කොළ පාටකට yellow එක තමයි එකතු කරේ. ඉතින් මම මේ විදිහට සැරින් සැරේ කොළ පාටයි yellow පාටයි අඩු වැඩි වශයෙන් යොදාගෙන කොළ පාට කිහිපයක් හදා ගන්නවා. දැන් නම් ඔයාලට බලාගෙන ඉඳියම් තේරෙනවා මම කොහොමද මේ පාට හදාගන්නේ කියලා. ඉතින් දැන් මම ආපහු අර yellow කියන පාට තමයි මෙතෙන්ට යොදාගත්තේ. ඉතින් මේ විදිහට ලියවැලේ කොටස් වලටත් වෙන වෙනම පාට දැම්මහම හරිම ලස්සනට අපිට මේ චිත්‍රය පාට කරලා ඉවර කරගන්න පුළුවන් වෙනවා. මොකද සාමාන්‍යයෙන් ඔයාලා පාට කරොත් කරන්නේ තනි කොළ පාටින් පාට කරන්නේ. එහෙම පාට කරන්නත් එපා. එතකොට අර වර්ණ මිශ්‍ර කරලා එහෙම තියෙනකොට වගේ ලස්සනට එන්නේ නැහැනේ. ඉතින් බලන්නකෝ මේ විදිහට අර ගැලපෙන තැන්වලට වෙන් වෙන් විදිහට තමයි පාට යොදා ගන්න ඕනේ. ඉතින් ඔයාලා හැමතිස්සෙම පාට කරනකොට කරන දෙයක් තමයි සමහර වෙලාවට එක කොටසක් පාට කරලා ඉවර වෙලා තමයි අනිත් කොටස පටන් ගන්න. එහෙම පාට කරන්න එපා. ඔයාලට ගොඩක් ලේසි ක්‍රමේ තමයි මේක. එක පාටක් දානකොට ඒ දාන පාට චිත්‍රයේ තියෙන හැම තැනටම දාගන්න. එතකොට ඔයාලට ගොඩක් ලේසියි. එතකොට ආපහු හදන්න ඕනේ නැහෙනේ. මම දැකලා තියෙන දෙයක් තමයි පැස්ටල් වලිනුත් පාට කරනකොට ඔයාලා මල් මෝස්තරයක් ඇන්දත් එක මලක් පාට කරනලා ඉවර කළාම තමයි ඊළඟ මලට පාට දාන්නේ. එහෙම නැතුව ඔයාලට පුළුවන් ඔයාලා එක ඒ කියන්නේ රතු පාට නම් රතු පාට එන්න ඕනේ තැන්වල හැමතැනම පාට කරගන්න. හැබැයි ඔයාලා තව දෙයක් දැනගන්න ඕනේ. එහෙම පාට කරනකොට පැස්ටල් වලින් නම් ඔයාලගේ අතේ ගෑවෙනවනේ. ඒ නිසානේ ඔයාලා එක පැත්තක් ඉවර කරලා අනිත් පැත්තට යන්නේ. හැබැයි ඔයාලට පිරිසිදු හාෆ් ෂීට් කොලයක් ඔයාලගේ අත තියෙන තැනට තියාගන්න පුළුවන් නම් එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම ඉස්සරහදී පැස්ටල් වලින් පාට කරන චිත්‍රවලදී මම ඔයාලට ඒකත් කියලා දෙන්නම්. ඉතින් මේ විදිහට මම තැඹිලි පාට ආපහු යොදා ගන්නවා.
අපි කලින් මලපාට කරනකොට මැද කොටසක් ඉතුරු කරගත්තනේ. ඒකට මෙන්න මේ වගේ වෙන පාටක් හදලා දානවා. ඔයාලට පේනවද ඇති? එතකොට අර කොටස් තුන වෙන් වෙලා ලස්සනට පේනවා. මෙතෙන්දි මම ලියවැලට කොළපාට යොදාගත්ත නිසා මේක සමබර වෙන්න මේ විදිහට වාටි මෝස්තරයේ උඩටයි යටටයි කොළපාට එකතු කරගන්නවා. ඔන්න බලන්නකෝ, yellow එක එක්ක රතු පාට එකතු කරගත්තාම ඔයාලට පේනවා ඇති ටිකක් දුඹුරු පාටක් තමයි හැදුනේ. ඉතින් ඔයාලට මේ වගේ පාට දෙක තුනක් තිබුණා නම් කොච්චර පාට හදාගන්න පුළුවන්ද කියලා ඔයාලට තේරෙනව නේද? ඉතින් මම දුඹුරු පාට එකක් ඔයාලට මතක ඇති කලින් තෝරගත්තා. ඒක මම ගොඩක් වෙලාවට පාට කරන්න පාවිච්චි කරලම නැතුව වගේ ඔයාලට පේනවා ඇති අලුත්ම මේ ටියුබ් එකක් තමයි තිබුණේ. ඉතින් අපි ඒකත් පොඩ්ඩක් අරගෙන බලමු කොහොමද මේ පාට කියලා. අපි තව චුට්ටකින් මේ පාට අරගෙන බලමු. ඉතින් ඔයාලට මතක ඇති මම මැදට මලට ගත්තනේ රතු පාට. ඊට පස්සේ රතු පාට කොහෙටවත් දැම්මේ නැහැ. ඉතින් මම හදන්නේ දැන් මෙන්න මේ විදිහට උඩ තීරුවටයි යට තීරුවටයි රතු පාට යොදලා මේ චිත්‍රයේ පාට ටික සමබර කරගන්න. ඉතින් ඔයාලට තේරෙනවද පාට ගලප ගන්න ඕනේ කොහොමද කියලා? මේ විදිහට කළොත් ඔයාලට ලස්සනට මෝස්තරයක් පාට කරගන්න පුළුවන් වෙයි. මම මෙතෙන්දි රතු පාට කිව්වට රතු පාට මෙමෙ යොදාගත්තේ ඒකට තැඹිලි පාට චුට්ටකුත් යොදාගත්තා. ඔයාලා දකින්න ඇති. ඉතින් මම ඒ රතු පාට එකම මෙන්න මේ විදිහට අර අපි පොඩි ඩොට් එකක් වගේ තියාගත්තානේ එතෙන්ටත් එකතු කරගන්නවා. හැබැයි ඔයාලට පුළුවන් මේක සුදු පාට පසුබිම විදිහටම ඉතුරු කරගන්න. ඒකත් එක ක්‍රමයක්. ඒ කියන්නේ ඔයාලට පාට කරනකොට ඒ ක්‍රමෙත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔන්න මෙන්න මේ දුඹුරු පාට එකත් මම පොඩ්ඩක් බලන්න මොන වගේ පාටක්ද හැදෙන්නේ කියලා. ඉතින් අපි මේ වගේ මිශ්‍ර කරලා බලමුකෝ වතුර සුට්ටක් දාලා. තව දෙයක් තමයි, මම මෙතෙන්දි ඔයාලට පින්සල හෝදනවා පේන්නේ නැහැනේ. පින්සල හෝදන්න අනිවාර්යෙන්ම එක වතුර භාජනයයි පාට ආපහු කලවම් කරන්න වතුර ගන්න තව වතුර භාජනයකුයි ඔයාලා තියාගන්න ඕනේ. ඉතින් මම ළඟදිම දියසායම් වලදී කරන්න ඕනේ කොහොමද කියන එකට වීඩියෝ එකක් හදලා ඔයාලට අරගෙන එන්න. එතකන් ඔයාලට දැන් පේන්නේ නැහැනේ මම දියසායම් කොහොමද මේ පින්සල හෝදනවද නැද්ද කියලාවත්. ඉතින් මම හැමදෙස්සෙම පින්සල හෝදලා අලුත් වතුර අරගෙන තමයි පාට මිශ්‍ර කරගන්නේ. ඔන්න දැන් මම අර දුඹුරු පාට එකක් තනි පාටක් විදිහට නෙමෙයි යොදාගත්තේ, ඒකට කොළ පාට ටිකකුත් මිශ්‍ර කරගත්තා. ඔන්න ඉතින් මේ පාට මම පසුබිම සම්පූර්ණයෙන්ම පාට කරගන්න යොදාගත්තා. ඊට පස්සේ මෙන්න මේ කොටස් වලටත් අපි තැඹිලි පාටම දාගමුකෝ. එතකොට පොඩ්ඩක් ලස්සනයි වගේ නේද? ඉතින් ඔයාලට මම කලින් කිව්ව විදිහටම මම මේකට මේ ඇපල් පින්සල විතරමයි පාවිච්චි කරේ. එතකොට ඔයාලට තේරෙනවා ඇති එක පින්සලක් තිබුණත් ඔයාලට ලස්සන මෝස්තරයක් පාට කරගන්න පුළුවන් කියන එක. ඔන්න ඉතින් චිත්‍ර සම්පූර්ණයෙන්ම දැන් පාට කරගෙන ඉවරයිනේ. ඊට පස්සේ මම අවුට්ලයින් අඳින්න මෙන්න මේ විදිහට ඇක්‍රිලික් කලර්ස් පාවිච්චි කරනවා. ඉතින් මේක මගේ කළු පාට එක ඉවරයි දියසායන් වල. ඒ නිසා තමයි මම මේ ඇක්‍රිලික් කලර්ස් වලින් චිත්‍රේ ඉරි අඳින්න යොදාගන්නේ. ඉතින් මේ ඇක්‍රිලික් වලින් ඔයාලට ගොඩක් ලස්සන මෝස්තර, ඒ වගේම ඕනම චිත්‍රයකට මේක ලස්සනට යොදාගන්න පුළුවන්. ඒකේ තියෙන විශේෂත්වය තමයි ඔයාලා දැන් දිය සෑන් වලින් පාට කරනකොට වතුර බින්දුවක් එහෙම වැහනොත් චිත්‍රය පාට කරලා ඉවර වෙලා
ඒකට හානි වෙනවා. හැබැයි අපි ඇක්‍රලික් කලර්ස් වලින් පාට කරපු එකට වතුර වැහුණාට පාට කළේ ඉවරුණාට පස්සේ, ඒ කියන්නේ පාට වේලුණාට පස්සේ හොඳද? ඒ පාට වේලුණාට පස්සේ වතුර වැහුණත් කිසිම හානියක් වෙන්නේ නැහැ. මොකද ඒවා වතුර වලට ආපහු මිශ්‍ර වෙලා ආපහු වෙන්නේ නැහැ. ඒ නිසා ඒක පොඩි වාසියක්. ඉතින් ඒ වගේම තමයි වැරදුනොත් ඔයාලට ආපහු ඒ පාට උඩම ආපහු පාට කළා ඒක නිවැරදි කරගන්න පුළුවන්. හැබැයි දියසායන් වලදී ඒ වැඩේ අපිට කරන්න බැහැ. මොකද අපි කලින් පාට ගාපු දැනක ආයෙමත් පාට ගන්න ගියොත් අර යට පාට ටිකත් එකතු වෙලා අලුත් පාටක් තමයි හැදෙන්නේ. ඉතින් ඒවත් ඔයාලා මතක තියාගෙන මේ පාට කරන වැඩ කරන්න ඕනේ. ඉතින් මම ළඟදිම ඔයාලට අරගෙන ඉන්නම්කෝ ඇක්‍රිලික් වලින් මොස්තර පාට කරන්න. ඔයාලට ඒක බැලුවම තේරෙයි දියසායම්ද ලේසි, එහෙම නැත්නම් ඇක්‍රිලික් වලින් පාට කරන එකද ලේසි කියලා. ඉතින් කිසිම මාධ්‍යයක් ලේසි නැහැ. ඔයාලට ඒක අතට හුරු වුණොත් ඔයාලට පහසුවෙන් ඒක කරගෙන යන්න පුළුවන්. අතට හුරු වෙනවටත් වැඩිය ඔයාලා කැමැත්තෙන් කරන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් මේ හැම ක්‍රමයක්ම ඔයාලා පාට කරන්න පුරුදු වෙන්න. කිසිම මාධ්‍යයක් ලේසිවත් කිසිම මාධ්‍යයක් අමාරුමත් නැහැ කියන එක මතක තියාගත්තාම ඔයාලට ගොඩක් පහසු වෙයි ඔයාලගේ වැඩ කටයුතු ඉස්සරහට කරගෙන යන්න. තාමත් මගේ YouTube channel එක ඔයාලා subscribe කරලා නෙමෙයි නේද video බලන්නේ. ඉතින් මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. bell icon එකත් click කරලා තියාගන්න. එතකොට ඔයාලට අලුත් video එකක් දාපු ගමන් බලන්නත් පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට මගේ video වලින් මොනවාම හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන් ඇති කියලා. ඉතින් එහෙම පුළුවන් නම් විතරක් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඔන්න මම දැන් මෝස්තරේ පාට කරලා ඉවර කරගන්න අන්තිම කොටස් ටික තමයි තියෙන්නේ. අපි බලමුකෝ පාට කළ ඉවරනහම මොන වගේද පේන්නේ කියලා. ඔන්න ඉතින් මෝස්තරේ පාට කරගෙන ඉවරයි. ඉතින් ඔයාලට පේනවා ඇති අවසාන නිමාව කොහොමද කියලා. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ? වීඩියෝ එක හොඳයිද නැද්ද කියලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් එන්නම්. එතකන් ඔයාලට සුබ දවසක්. ගිහින් එන්නම්. බයි.